ඕනෑම ගෙවත්තක පහසුවෙන් වගා කරන්න පුළුවන් වගා ක්‍රමයක් ගැන තමයි අපි අද ගෙවතු වගාව විශේෂාංගය තුලින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ තලන බටු හෙවත් එළ බටු කියන జాතිය. මේවා සාමාන්‍යයෙන් ගස් වශයෙන් තමයි වැවෙන්නේ. අපි මෙහිදී හදාගෙන තින්නේ පඳුරක් විදියට මේක. ඒ කියන්නේ අනවශ්‍ය විදියට වැවෙන අතු කපලා අරගෙන ඒවල අලුතෙන් දළු දාන්න සලස්සවල තමයි අපි මේ ශාකයේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ හොඳින් වැඩුණු බටු ගෙඩියක්. විශේෂයෙන්ම මේවා තලලා ආහාරයට ගන්න හින්දා තමයි තලන බටු ගෙන. ඒ කියන්නේ අපි ගොඩක්ම ගන්න මේකේ ඇට, ඒ කියන්නේ බීජ ඉවත් කරලා සාමාන්‍යයෙන් ලෙල්ල පොත්ත වගේ තමයි ගන්න. මේ තියෙන්නේ ඒවල මල්. මේ මල් වලින් තමයි සාමාන්‍යයෙන් ගෙඩි හටගන්නේ. මේවලට දිලීර, ඒ කියන්නේ දිලීර වගේම බැක්ටීරියා ඒ වගේ ආසාදන ඇති වෙන්නටත් පුළුවන්. මේ කොළ වලට විශේෂයෙන්ම පණුවෙක් ගහනවා, ගෙඩි වලටත් මේක වැදිලා තියෙනවා. ඒවට අපි කරන්න තියෙන්නේ කොහොම කොළ කොටලා අරගෙන ස්ප්‍රේ එකක් ගහන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඒ වගේ වැදිච්ච අවස්ථාවක් තමයි ඔබට දක්නට ලැබෙන්නේ. පත්‍ර වලත් ඒක දක්නට ලැබෙනවා. කුඩා අවස්ථාවේදී මේක ගෙඩියට, ඒ කියන්නේ බීජයට වැදුනොත් එහෙම මේක ශාකයේ නරක් වෙනවා. එතකොට අපිට ආහාරයට ගැනීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ වර්ධනය කර ගැනීමක් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට මල් කෘත්‍රිමව පරාගණය කරන්නත් පුළුවන් මෙහිදී. ඒ වගේම ස්වභාවිකව පරාගණය වෙනවා. නමුත් වෙහි කාලයේදී අපිට අස්වැන්න එච්චරම බලාපොරොත්තු වෙන්න බෑ. පායන කාලයේදී නම් ග්‍රෑම් 250 ඉඳන් කිලෝ එක වෙනකන් අපිට අස්වැන්නක් මේකේ ගන්න පුළුවන්. ඒ කියන්නේ සති දෙක තුනකට සැරයක් මේකේ හොඳ අස්වැන්නක් අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙහිදී මම ඔබට පෙන්වන්නේ තනි ශාකයක්. මේක ශාක ගොඩක් නෙමෙයි. නමුත් මම මේක හදලා තියෙන්නේ පඳුරක් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපිට ගොඩාක් අවකාශයේ ඉඩ අවශ්‍යයි මේක ගන්න. ඒ කියන්නේ කුඩා ඉඩක වුණත් සාමාන්‍ය වපසරයක් තියෙනවා මේක මෙයා කරගන්න. නමුත් දැන් මේකෙදී අපි ඇති වෙන්න කියන හදාගෙන තියෙනවා ඉඩ කඩ. එතන පෝර වර්ග දානවා නම් අපිට කාබනික පෝර දානට පුළුවන්. රසායනික පෝර නම් මම එච්චරම මේකට පාවිච්චි කරලා නැහැ. කාබනිකව ගෙදර හදාගත්තු කොම්පෝස්ට් පෝර තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඔබටත් පුළුවන් මේ වගේ වගා ක්‍රමයක් අත්දා බලන්න ගෙදරදී. ඒකින්ද හොඳ අස්වැන්නක් ලබා ගන්නටත් පුළුවන්.